බෞද්ධ භාවනාවෙන් සිදුවෙන ප්‍රධාන කාර්යයක් තමා සංවේදීතාවය ක්‍රමක්‍රමයෙන් දියුණු වීම. මෙතන දියුණු වෙනවා කියන්නේ සංවේදීතාවය වඩ වඩා සියුම් වෙනවා. මුලදී දල දේවල් දැන හිතට ටිකින් ටික වඩ වඩා සියුම් දේවල් දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සංවේදීතාවය දියුණු වීමත් සමග වේදයිතත් සියුම් වෙනවා. අන්තිමට වේදයිත සියුම් වෙලා ගිහිල්ලා අවේදයිත තත්වයකට පත් වෙනවා. ඒ අවේදයිත තත්වයකට පත් වෙනකොට මොකද වෙන්නේ? ඒ සංවේදීතාවයත් නොදැනෙන තත්වයකට, සංවේදී නොවන තත්වයකට, සංවේදීතාවයක් නැතේ කියලා කියන්න පුළුවන් තත්වයකට පත් වෙනවා. ඒ තත්ත්වය සමහර විට බෞද්ධ සාහිත්‍යයේදී හඳුන්වනවා අනිමිත්ත සමාධිය කියලා. ඒ අනිමිත්ත කියන්නේ කිසිම නිමිත්තක් හිතට නොදැනෙන තත්වයක්. ඒක නිමිත්තකුත් නැහැ, වේදායතයකුත් නැහැ, වේදායතෙන් දැනෙන සංවේදීතාවයකුත් නැහැ. ඔය තත්වය හඳුන්වනවා ශුන්‍යත්ව කියලා. ශුන්‍යත්වය කියලා. නිර්වාණයත් ශුන්‍යත්ව කියලා හඳුන්වනවා. ඒ වුණාට මේ භාවනාවෙන් සකස් වෙන ශූන්‍යත්වය නිවනම නෙවෙයි. නිවන හා සමාන තත්වයක්. නිවෙන්නේ දැනෙන දෙයක් නැති නිසා නිවනට අවේදයිත කියලා කියනවා. ඒ නිවෙන්නේ සුවේට කියන්නේ අවේදයිත සුවේ කියලා. භාවනාවේදී සිද්ධ වෙන්නේ වේදයිත සුවයක් ටිකෙන් ටික සිවුම් වෙලා ගිහිල්ලා ඒ සුවයත් නැති අදුක්කම අසුක තත්ත්වයක්කට හිතපත් වෙනවා. සමාධියේ නිර්වාණයේ තියෙන වෙනස, සමාධිය ඇතිවෙලා නැති වෙන සංකත ධර්මයක්. සමාධිය එක්තරා කාල ප්‍රමාණයක් පැවතිලා බිඳ වැටෙන්න පුළුවන්. සමාධියෙන් සිත මිදෙන්න පුළුවන්. නිර්වාණයට හිතපත් වුනහම එහෙම නෙවෙයි. ඒ නිර්වාණය සනාතන ධර්මයක්, ඇති නොවන ධර්මයක්. ඒකයි ඒ නිර්වාණ සුවයට කියන්නේ අජරාමර සුවය කියලා. අජර කියන්නේ ජරාවට පත් වෙන්නේ, දිරාපත් වෙන්නේ නැහැ, දුර්වල වෙන්නේ නැහැ, ගෙවෙන්නේ නැහැ. අජරාමර අමර කියලා කියන්නේ මැරෙන්නේ නැහැ, නැති වෙන්නේ නැහැ. අජරාමර අමාමහ නිවන කියලා නිවන හඳුන්වන්නේ ඒ නිසයි. ඒ තත්වයට හිතපත් වෙන ප්‍රායෝගික මාර්ගයක් තමයි බෞද්ධ භාවනාව. ඒ බෞද්ධ භාවනාව මම මුලින් කියපු විදිහට ආරම්භ වෙන්නේ දල දේවල් සංවේදී වීමෙන්. ඒ සංවේදී වීම පැවතීමට තමයි සතිය කියලා කියන්නේ, සිහිය කියලා කියන්නේ. දැනෙනවා මොනවද අපිට සාමාන්‍ය ජීවිතයේ දැනෙන්නේ? පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන දේවල් දැනෙනවා. ඒ දැනෙන්නේ අපිට කාම ලෝකයේ තියෙන දේවල්. ඒ අපි ජීවත් වෙන භෞතික නිමිති තියෙන ලෝකයට කාම ලෝකය කියන්නේ. ඒ නිමිති පිළිබඳව අපේ සිත වැඩ කරන්නේ කාම ශක්තිය පදනම් කරගෙන. කාම කියන්නේ මේ අපේ හිතේ තියෙන කාන්දම් ශක්තිය, චුම්බක ශක්තිය.
ඒ කාන්දම් වල තියෙනවා ආකර්ෂණ විකර්ෂණ කියන පැති දෙකක්. ඒ පැති දෙක නිසා තමයි යම් යම් නිමිති වලට අපි කැමති වෙන්නේ යම් යම් නිමිති වලට අපි අකමැති වෙන්නේ. කියන්නේ යම් යම් දේවල් තියෙනවාට අපි කැමති යම් යම් දේවල් නැති වෙනවාට අපි කැමති නැත්නම් අපි කැමති. තියෙනවාට කැමැත්ත කියන්නේ කාම කියන එකේ කැමැත්තට භව කාම සිදුවීමට ඇති කැමැත්ත භව කියන්නේ. සිදු නොවීමට ඇති කැමැත්තද කියන්නේ විභව කාම නිසා කියලා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි සැපෙන් ඉන්න කැමැති දුකෙන් ඉන්න අකමැති. දුක ඇති වෙනවාට කැමති නැහැ සැප ඇති වෙනවාට කැමති. පොහොසත් වෙනවාට කැමති දුප්පත් වෙනවාට අකමැති. ඔය කැමැත්ත අකමැත්ත පදනම් කරගෙන තමා අපි එදිනදා ලෞකික ජීවිතය ගත කරන්නේ. ඒ දෙක අතරට තමා තියෙන්නේ උපේක්ෂාව කියන එක. කැමැත්තකුත් නැ අකමැත්තකුත් නැ. අන්න ඒ තත්ත්වයට හිත දිනුවීම භාවනාවේදී සිදුවෙන ඵලයක්. එතකොට මොකද වෙන්නේ? යථා භූත ඥාන දර්ශනය පහළ වෙනවා. යථා භූත කියන්නේ යමක් යම්සේද සිදුවෙන්නේ ඒ ආකාරයෙන් දැනෙනවා. ඒකට කැමැත්තක්වත් අකමැත්තක්වත් නැතුව ඒවැ හැටි එහෙමයි කියලා දැනගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. අන්න ඒ තත්ත්වයට කියනවා නික්කාම තත්ත්වය කියලා. එතන භව කාමයක් නැහැ විභව කාමයක් නැහැ. කැමැත්තක් නැහැ අකමැත්තක් නැහැ. ඔය තත්ත්වයෙන් තමයි බෞද්ධ භාවනාව ආරම්භ වෙන්නේ ප්‍රථම ධ්‍යානයේදී. ඒ ප්‍රථම ධ්‍යානයේදී භාවනාව ආරම්භ වීම විග්‍රහ කරන බුද්ධ වචනවලින් විවිච්ඡේව කාමේහි කාමෙන් වෙන් වෙලා. මෙතන කාම කියන්නේ කැමැත්ත අකමැත්ත දෙකින්ම වෙන් වෙලා ඒ දැනන දේවල් දැනමින් ඉන්න පුළුවන් තත්ත්වයකට හිතපත් වෙනවා පළවෙනි ධ්‍යානයේදී. එතකොට මොකද වෙන්නේ? ඒ පළවෙනි ධ්‍යානයේදී පංචේන්ද්‍රයන්ටම දැනෙන දේවල් හිතට දැනෙනවා. ඒ වුණාට ඒවා පිළිබඳව අර විචේ කාමී කියන ගතිය නිසා කැමැත්තක්වත් අකමැත්තක් ඇති වෙන්නේ නැහැ. අපි කැමැත්තක් ඇති වුණාම ඒ දේ අපේ පවත්ත ගන්න අපි හිතෙන් අදිනවා. අකමැත්තක් ඇති වුණාම ඒ නිමිත්ත පහ කරගන්න අයින් කරගන්න අපි හිතෙන් ඒ නිමිත්ත තල්ලු කරනවා. ඒ ඇදීමේ තල්ලු කිරීමේ ක්‍රියාවලිය කියලා අපි කියන්නේ අපේ සිතිවිලි වලට. ගද්ද අපේ හිත කියන මෙන්න මේක තියෙනවා නම් හොඳා. අපේ හිත කියන මෙන්න මේක නැත්නම් හොඳයි කියලා. ඒක සිතිවිල්ල. ତେර භාවනාව කියන්නේ සිතිවිලි පහළ නොවන තත්වයකට හිතපත් වීම. සිතිවිලි පහළ වෙන්නේ රාග, දෝෂ, මෝහ නිසා. රාග කියන්නේ කැමැත්ත, දෝෂ කියන්නේ අකමැත්ත. මෝහ කියන්නේ නොදැනන ගතිය. නොදැනන දේවල් දැනගන්නත් හිත ක්‍රියාත්මක වෙනවා. එතකොට සිතිවිලි ක්‍රියාත්මක වීම නැතර වීම තමයි බෞද්ධ භාවනාවේදී මුලින්ම සිදු වෙන්නේ. අන්න එතකොට හිතේ විවේකයක් දැනෙනවා. හිතෙන් කරන ප්‍රධාන කාර්යයක් නැතර වෙනවා. මොකද ප්‍රධාන කාර්යය හිතන එක, සිතිවිලි පහල කරන එක. ඒ සිතිවිලි පහල කරන යම් දේවල් අදින්න නැත්නම් තල්ලු කරන්න, එහෙම නොදෙන දේවල් දැනගන්න. රාග, දෝෂ, මෝහ පදනම් කරගෙන. ඒ රාග, දෝෂ, මෝහ ක්‍රියාත්මක නොවනකොට හිතට ලොකු විවේකයක් දැනෙනවා. මොකක්ද දැනෙන විවේකය? සිතීමේ ක්‍රියාව නතර වෙනකොට දැනෙන විවේකය. සිතිවිලි වලින් හිත විවේක ගන්නවා, විස්රාම ගන්නවා. අන්න ඒ සැපයයි පළවෙනි ධ්‍යානයේ තියන්නේ. ඒකයි බුද්ධ වචනේ කියන්නේ විවේකජම් පීති සුඛම් පඨමජ්ජානං උපසම්පජ්ජ විහෙරති කියලා. මම මේ කාරණාව පැහැදිලි කළේ
අර හිතේ භාවනාව ආරම්භ වීමේදී එක්තරා සියුම් තත්ත්වයක් ඇති වෙනවා එදිනෙදා ජීවිතයේදී අත් නොදකින්න. මොකද මේ සියුම් තත්ත්වය සංවේදීතාවය ඒ හිත ඉස්සෙල්ලා පුරුදුලා තිබුණේ පංචකාම සම්පත් වලින් සැපලබන්ට අවධානය යොමු කරන්න. දැන් අවධානය යොමු කළා තියෙන්නේ ඇස්කණ්ණාසාදී ඉන්ද්‍රියංගෙන් ග්‍රහණය කළ උච්ච පංචකාම සම්පත් කෙරෙහි නෙවෙයි මනේන්ද්‍රියෙන් ග්‍රහණය වෙන විවේක සුවය කියන නිමිත්තට. ඒකෙන් ඇති වෙන ප්‍රීතිය තමයි විවේක ජම් ප්‍රීති කියලා සුඛම් කියලා කියන්නේ. ඒ විවේකයේ දිගට පැවැත්වීම තමයි ප්‍රීතිය ප්‍රීති සුඛම් කියලා කියන්නේ. ඒ තත්වයට හිතපත් වුනහම අපේ රසායනවල විශාල වෙනසක් ඇති වෙනවා. ඒ මොකද්ද ඇති වෙන වෙනස? අපේ හිත අර කාම ලෝකයෙන් රූප ලෝකයකටපත් වෙනවා. කාම ලෝකයේ තියෙන්නේ භෞතික දේවල්, දල දේවල්. රූප, ශබ්ද, ගන්ධ, ස්පර්ශ ආදී දල දේවල්. දැන් මොකද්ද දැනෙන්නේ හිතට? ඒවේ ඡායාවල් දැනෙනවා. ඒවේ ප්‍රතිරූප දැනෙනවා. ඒවේ සටහන් හිතේ තියෙනවා, ඒවයි පෙනෙන. අන්න එතකොට අර දල දේවල් අල්ලා ගන්න යොදෙන ශක්තිය යොදා ගන්න ඕනේ. ඊටාම සිවු නිමිති දැන් පළවෙනි ධ්‍යානයේට හිතපත් වුණාම දැනෙන්නේ. ඔය මට්ටමේ තමයි බ්‍රහ්ම ලෝකයේ තියෙන රසායන තියෙන්නේ. මේ හිත කියන එකත් භෞතික දෙයක්. භෞතික රසායන වලින් හිත හැදෙන්නේ. ඒ හිතේ රසායන බොහොම බුරුල් වෙලා අර දැඩි ගතිය, තද ගතිය නැති වෙලා, තද ගතිය අඩු වෙලා බොහොම සියුම් තත්වයකටපත් වෙනවා. බ්‍රහ්ම ලෝකයේ තියෙන රසායනත් අන්න ඒ වගේ සියුම් රසායන. මේන් පේන්නේ ඒ භාවනාවේදී අපේ හිත තුළ බ්‍රහ්ම ලෝකයක් මැවෙනවා. වෙන විදිහකින් කියනවා නම් අපේ හිත බ්‍රහ්ම ලෝකයේ තියෙන තත්වයට, රසායන තත්වයට ඒ හිත නැමැති රසායන ධාරාවපත් වෙනවා. ඒකයි බුදුහාඳුළු බුග්ගල සූත්‍රයේදී කියන්නේ ඔය පළවෙනි ධ්‍යානයේ බොහෝ කොට වඩන අය මේ ආත්මෙදි නිවන් දැකගෙන නැත්නම් බ්‍රහ්ම ලෝකෝත්පත්තියක් ලබනවා කියලා. ඒ බෞද්ධ ක්‍රමයේ ප්‍රථම ධ්‍යානයේ වැඩුවා නම් ඒ කියන්නේ විපස්සනා සමග අනිත්‍ය දුක්ඛ අනාත්ම දර්ශනයක් සහිතව වැඩුවා නම් එහෙම නුවණින් බ්‍රහ්ම ලෝකයේදීම නිවන් දැකලා පිරුණාන් පාන්න පුළුවන් නෑ කියලා ඒ පුද්ගල සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. දැන් පළවෙනි ධ්‍යානයේදී ඇස්කන්න ආසාදී ඉන්ද්‍රයන් විවෘත වෙලා තියෙනවා. ඒවට දල ශක්තියක් දෙනවා. දෙවෙනි ධ්‍යානයේදී ඇස්කන්න ආසාදී ඉන්ද්‍රයන් ක්‍රියාත්මක වෙන්නේ මොකද ඒ හිතේ తত্ত্বය ශක්තිය අර පළවෙනි ධ්‍යානයේ තරම් දල මට්ටමෙන් නෑ. ඊට වඩා බුරුල් මට්ටමෙන් තියෙන්නේ. දැන් එතකොට ඒ හිතට පුළුවන් කමක් නැහැ ස්කන්ධ ආසාදී බාහිර ඉන්ද්‍රයන් ක්‍රියාත්මක කරලා විවිධ නිමිති දැනගන්න. ඒ දැනගන්න එකට කියන්නේ විතක්කය කියලා. දැනගත දේ හිතේ පවතින එකටයි විචාරය කියන්නේ. දැන් පළවෙනි ධ්‍යානයේදී සවිතක්කං සවිචාරං, දෙවෙනි ධ්‍යානයේටපත් වුණාම අවිතක්කං අවිචාරං. විතක්ක විචාර දෙක නැහැ. පංචේන්ද්‍රයන්ට නිමිති දැනෙන්නේ නැහැ. හිතට දැනෙන්නේ පංචේන්ද්‍රයන් දැනන දේවල් නෙවෙයි, හිතේ තියෙන ඒ සමාධියේ සැපේ පමණයි. ඒ සැපේ දැනීම හිතට ලොකු ප්‍රීතියක්. ඒක නිසා ඒ දෙවෙනි ධ්‍යානයේ බුද්ධ වචනේ විග්‍රහ කරන්නේ අවිතක්කං අවිතාරං සමාධිදං පීතිසුඛං කියලා. එතකොට ඒ ධ්‍යානයේදී පහළ වෙන්නේ ප්‍රීති සහගත සංඥා. සංඥා කියන්නේ හිතට දැනෙන දේවල්. සමාධිදම් කියලා සමාධියෙන් ජනිත වෙන ප්‍රීති ධාගත සංඥා පහළ වෙනවා. අන්න ඒ ප්‍රීති එක්තරා ආලෝකයක්, චිත්ත ආලෝකයක්. ඒතර ආලෝකයෙන් යුක්ත තලයකට හිතපත් වෙනවා. අන්න ඒ තලයේ තමයි බ්‍රහ්ම ලෝකයක් තියෙනවා ආභාසර කියලා. ආභාසර කියන්නේ ආලෝකමත්,
ප්‍රභා සම්පන්න ආලෝකයේ පතුරවන මේ ආලෝකය කියන්නේ ඊටාම සියුම් භෞතික ශක්තියක්. වායුවටත් වඩා සියුම් ශක්තියක් ආලෝකයේ තියෙනවා. දැන් ගස් ගල් ආදී බොහොම දල දේවල්. වතුරේ ඒ දල බයෙන් පොඩ්ඩක් අඩුයි. වායුව ඊටත් වඩා අඩුයි. ආලෝකයේ තද ගති ඊටත් වඩා අඩුයි. ඒක ඊටා සියුම් දෙයක්. අන්න ඒ විදිහට අර හිතේ තියෙන රසායන ආභාෂතර බ්‍රහ්ම ලෝකයේ තත්වයට සියුම් වෙනවා කියලා ඒ නිසා බුදුහාඳුරුව පුද්ගල සූත්‍රයේදී වදාරනවා. ද්විතිය ධානයේ බොහෝ කොට වැඩුවොත් මරණ මොහොත දක්වා ඒ ඇති වෙන ආනිසංශ නැති වී තිබුණොත් පරිහානියටපත් නොවී තිබුණොත් ආභාෂතර බ්‍රහ්ම ලෝකයේ ඉපිදෙලා එහෙදි නිවන් දැකලා මෙහෙදි නිවන් දැකෙන්න බැරි වුණොත් එහෙදි නිවන් දැකලා පිරුණාන් පාන්න පුළුවන් වෙනවා කියලා. ඊළඟට මොකද මේ පියවරෙන් පියවරට එන්නේ? මම මේ පැහැදිලි කරන්නේ බෞද්ධ මාර්ගය පියවරෙන් පියවරට ගමන් කරන මාර්ගයක් කියලා. ඒ පියවරෙන් පියවරට ගමන් කරන කාලයක් අවශ්‍යයි. දැන් කිෂ්ණමූර්තිතුමා කියන්නේ නිවනට මාර්ගයක්වත් නැහැ, නිවනට කාලයක්වත් අදාළ නැහැ කියලා නිවන් දකින්ට. ඒක නිවන විතරක් නෙවෙයි, නිවන් දකින ක්‍රමයක් අකාලිකයි කියන එකයි එතුමාට තේරලා තියෙන. මොකද එයාට නිවන අවබෝධයෙන් නැති ක්ෂණිකව අවබෝධයෙන් ගත වෙච්ච කාලය එතුමාට තේරෙන්නේ නැහැ. ඒ தത്വයට හිතපත් වෙන්න කොයිතරම් පෙරම්පුරන්ට උනද කියලා කියන අවබෝධය එතුමාට තිබෙලා නැහැ. මොකද ලැබිච්ච අවබෝධය දැන් මගේ හිත නිවිලා කියලා. ඒ හිත නිවෙන ක්‍රමය උන්වහන්සේට කියා දෙන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේ පසේ බුදු කෙනෙක් වගේ ලෝත්‍රා බුද්ධිරේකට විතරයි හිත නිවා ගන්න ක්‍රමය තව කෙනෙකුට කියා දෙන්න පුළුවන්. තමන්ගේ හිත නිවිලා පෑදිරුව පේනා ක්‍රිස්තුමුත්තුමා හිත නිවාගත් උත්තමයේ කියලා එතුමාගේ දේශන වලින් දැනනවා. එතුමාගේ ක්‍රියාකලාපයෙන් දැන දැක්කහම නිවිච්චිතක් තියෙනවා. ඒ හිත නිවුනේ කොහොමද කියන කියන්න එතුමා දන්නේ නැහැ. දැන් මේ විදිහට සමාධියෙන් ලබන ප්‍රීතිය ඉතාම සියුම් ප්‍රීතිය භුක්ති විඳින තත්වයට ඒක නිමිති කරගත්ත හිත බොහොම සියුම් හිතක් වේදයිත සියුමයි. ඒ සියුම් වේදයිතේ දැනගන්න සංවේදීතාවයත් මේ වෙලාවේ ඉතා සියුම් වෙලා තියෙනවා. ඒ තියෙන්නේ ආභාෂ බ්‍රහ්ම ලෝකයේ තත්වයයි කියන එකයි බුදුහාඳුරුව පුද්ගල සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. තුන්වෙනි ධානයේට එනකොට මොකද වෙන්නේ? අර පළවෙනි ධානයේදී ප්‍රීතිය අවධානය යොමු වෙලා තිබුණානේ. ප්‍රීතිය හිතෙන් ග්‍රහණය කරගත්තානේ, ප්‍රීතිය නිමිත්තක් කරගත්තානේ. ද්විතිය ධානයේට එනකොට ඒ ප්‍රීතිය ගැන ඇල්මක් ඇති වෙන්නේ නැහැ, ගැටීමක් ඇති වෙන්නේ නැහැ. කද දැනෙනවා මේ ප්‍රීතිය කියන එක ස්පන්දන වෙන දෙයක්, වෙනස් වෙන දෙයක්, තරංගයක්. දැන් අපිට බල්බ් එකක් පත් වෙනකොට හිතෙන්නේ එක දිගටම ආලෝක ධාරාව ගමන් කරන එක නෑ, බල්බ් එක නිවි නිවි පත් වෙනවා. ඒ ප්‍රීතියත් ඒ වගේ සන බංගුරයි, ඇති වෙවි නැති වෙනවා, කොයි වෙලාවෙ නැති වෙනවද කියන්න බෑ කියන අවධානයත් ඒ ධ්‍යාන කැඩුනහම අවබෝධලා තියෙන නිසා ඒ ප්‍රීතිය ඇති වුනහම ඒක ඇලෙන්නෙත් නැහැ. ඒක ගැටෙනවයි කියන සිතුවිල්ල පහළ, ඒ සිතුවිල්ල ගැටෙන්නෙත් නැහැ. එතකොට ප්‍රීතියාච විරාගා කියන එකයි පළවෙනි ධ්‍යානයේ තියෙන්නේ. ප්‍රීතිය කෙරේ විරාගය ඇති වුණා මොකද වෙන්නේ? හිත උපේක්ෂා සහගත තත්වයකටපත් වෙනවා. ඒ ප්‍රීතියේ ඇලෙන්නෙත් නැති, ගැටෙන්නෙත් නැති තත්වයකටපත් වෙනවා. අන්න එතකොට පවතින සිහි ඉතාම සියුම්. කොහොම සිහියක්ද? උපේක්ෂාව දැනෙන සියුම් තත්වයකට හිතපත් වෙලා තියෙනවා. පෞගිය ධ්‍යානයේදී ද්විතීයික ධ්‍යානයේ දැනුනේ අර සමාධියෙන් ජනිත ප්‍රීතියනේ. ඒ ප්‍රීතියට වැඩි සියුම් තත්වයක් තියෙන උපේක්ෂාව. ඒ උපේක්ෂාවේ තියෙන්නේ මොකද්ද? අර ප්‍රීතිය අපිට දැනෙන ආලෝකයක් වගේ. දැන් මේ තත්වයට ගියාම ඒක ආලෝකයක් නෙවෙයි. හැබැයි ආලෝකයක් නැති තැන තියෙන අඳුරක්. ඒ අඳුර, ඒ නොදැන්න ගතිය, ඒ ප්‍රීතියේ නැමති ආලෝකය නොපෙන්න ගතිය, ප්‍රීතියේ නැමති ආලෝකයේ ප්‍රභාසර ගතිය නැතිකම නිසා ඇතිවෙන අඳුර ඉතාම සුභ අඳුරක් කියන එකයි
ඒ තත්‍ය ධානයේට පත් වෙලා බොහෝ කොටේ තත්‍ය ධානයේ වඩලා මෙලව පිරුණ මෙලව නිවන් දකින්න වැරුණොත් මරණයට පත් වෙන ඇත්තෝ බුදුහාඳුරුව පුද්ගල සූත්‍රයේ කියන ඉපදෙන්නේ සුභ කින්න දිව්‍ය ලෝකයේ කියලා. ඒ සුභ කින්න කියන්නේ සුභ කින්න කියන්නේ අඳුර. ඒ අඳුර කියන එක ආලෝකය වගේ ද්‍රව්‍යයක් නෙවෙයි. ඉතාම සියුම් තත්වයක් ආලෝකයට වඩා. අන්න ඒ සියුම් තත්වයකට හිතපත් වෙනවා කියන එක. අඳුර. අඳුරක් තියෙනවා. ඒ වුණත් ඒ අඳුර හිතට දැනෙන්නේ නැහැ. අල්ල ගන්න පුළුවන් කමක් නැහැ. ඒක සංවේදී වෙන්නේ ඉතාම සියුම් ඒ සුභ අඳුර. ඊළඟට මොකද වෙන්නේ හතරවෙනි ධ්‍යානයේදී අර උපේක්ෂාව තව තවත් පිරිසුදු වෙනවා. තුන්වෙනි ධ්‍යානයේදී උපේක්ෂාව හිතර නිමිත්තක් වෙනවා. අඳුර හිතර නිමිත්තක් වෙනවා. හතරවෙනි ධ්‍යානයට ගියා මොකද්ද? ඒ අඳුර කියන නිමිත්තක් නැහැ. උපේක්ෂාව කියන්නේ ආලෝකයට කැමැත්තකුත් නැහැ. අඳුරට අකමැත්තකුත් නැහැ. අන්න හිත ඉතාම පිරිසිදු පවිත්‍ර තත්වයකට පත් වෙනවා. ඒ හිතේ ඉතාම සියුම් සංවේදීතාවයක්. ඒ සංවේදීතාවයේ සුවය තමයි දැනෙන්නේ. ඒ මට්ටමේ හිත පැවතුනොත් බොහෝ කල. චතුත්ථ ධ්‍යානයේ පුද්ගල සූත්‍රයේ කියන්නේ මෙලෝ නිවන් දැක්කේ නැත්නම් වේහප්පල බ්‍රහ්මලෝකයට ගිහිල්ලා ඒදී නිවන් දැකලා පිරුණම් පාන්න පුළුවන් නෑ කියලා. වේහ කියන්නේ පාලි භාෂාවෙන් ආකාශයට හිස් බවට. ඒ හිස් බවේ ප්‍රතිපලයක් මේ තියෙන්නේ. මොකද්ද මෙතන ඇති වශයෙන් ඇති වෙන මේ වේහප්පල කියන්නේ හිස් බවේ ප්‍රතිපල. ඒවත් කියන්නේ හිස් ආකාශ කියන එකනේ. ආලෝක කියන්නේ ආලෝකය දැනෙන්නේ නැහැ, අඳුර දැනෙන්නේත් නැහැ, හිස් බවක් දැනෙනවා. මේ හිස් කියලා කියන්නේ මොකද්ද? මේ தത്വෙට පත් වුනහම අර හිතෙන් නිපදවෙන ශක්තිය, හිතෙන් පාවිච්චි කරන ශක්තිය. භාවනාදි කියන්නේ ප්‍රාණාති පාතෙන් වැළකීමනේ. චිත්ත ශක්තිය, සමාධිය කියලා කියන්නේ ඒ චිත්ත ශක්තිය එකට ගොනු වීම. දැන් ශක්තිය වැය වෙන්නේ නැහැ. මොකද ඒ හිතේ දැනෙන දෙයක් නෑ. ඉතී හිස් බවක් අන් වේහප්පල தത്വෙට හිතපත් වෙනවා. මේ චතුත්ථ ධානයේ තමයි නිවන් දක්ින්න පුළුවන් වෙන්නේ, බුදු වෙන්න පුළුවන් වෙන්නේ, පසේ බුදු වෙන්න පුළුවන් වෙන්නේ, සාකබුදු වෙන්න පුළුවන් වෙන්නේ, පිරුණම් පාන්න පුළුවන් වෙන්නේ මේ චතුත්ථ ධානයේට හිතපත් වුණා. ඒ නිසා මේ தത്വේ තමයි හිතක පහළ වී ඇති ඊටාම සිවුන් தത്വේ. හැබැයි මේ විදිහට සංවේදීතාවය සිවුම් වේගෙන ගිහිල්ලා වේදායිත වෙන සිවුම් වේගෙන ගිහිල්ලා අන්තිමට මොකද වෙන්නේ? කිසිම රුප්පණයක් හිතේ නැති වෙන තත්ත්වයක්. රුප්පණයක් කියන්නේ හිතේ උත්තේජනයක් නැහැ, තේජසක් නැහැ. උත්තේජනය කියන්නේ දැන් ඇහැට ආලෝක තරංගයක් ඇතුළු වෙන ඇහැ උත්තේජනය වෙනවා. කනට ශබ්ද තරංගයක් ඇතුළු වුණාම කන උත්තේජන වෙන. උත්තේජන කියන්නේ ස්ටිමියුලස් රෙස්පොන්ස් කියලා කියන්නේ. රෙස්පොන්ස් කියන්නේ ඒක හිතට දැනෙනවා. දැන් ඒ කිසිම උත්තේජනයක් නොදැනෙන තත්වයකට හිතපත් වුණාම කියන්නේ පංචම ධානයට ගියයි කියලා. පංචම ධානය කියලා කියන්නේ අරූපාවචර ධානයක්. මෙතෙක් තිබුණේ රූපාවචර ධානයක්කට හිතපත් වීම. කියන්නේ හිත උත්තේජන වීමක්. හැබැයි උත්තේජන වෙන ප්‍රමාණය අඩුවෙල ගිහිල්ලා අන්තිමට කිසිම උත්තේජනයක් විතර නොදෙන තත්වයකට හිතපත් වෙනවා. අන්න ඒ තත්වයට හිතපත් වුනහම හිත පවතින්නේ අරූපාවචර ධ්‍යාන මට්ටමේ. ඒ අරූපාවචර ධ්‍යාන හතරක් තියෙන අර රූපාවචර ධ්‍යාන හතරක් නම් සාකච්ඡා කළේ. ඒ අරූපාවචර ධ්‍යාන හතර ගැන හොඳ විස්තරයක් සංයුක්ත නිකායේ මොග්ගල්ලාන සංයුත්තේ සූත්‍ර කීපයක එකිනෙකින් සඳහන් වෙනවා. මුලින්ම හිත ආකාසානං ඡායතනටපත් වෙන්නේ.
ආකාශ කියන්නේ හිස් බවක්නේ දැනෙන්නේ. අර හිස් බවෙන්නේ කෙලවර වෙන්නේ වේහප්පල තත්වෙන්නේ චතුත්ථ ධානයේ. එයින් පස්සේ මොකද්ද පත් වෙන්නේ කියලා මුගලන් හාමුදුරුව කියනවා. තමන්ගේ හිත ආකාසානංචායතනට යනකොට සබ්බසෝ රූප සංඥං සමතික්කම පටිග සංඥා සමතික්කම නානත් සංඥා අමනිතිකාරා අනන්තෝ ආකාසෝති ආකාසානංචායතන උපසම්පජ්ජ විහෙරාමි කියලා. ඒ කියන්නේ රූප සංඥා නැහැ, කිසිම රුප්පණයක් නැහැ, උත්තේජනයක් නැහැ. ඒවා ඉක්මවා ගිහිල්ලා සමතික්කම කියන්නේ. පටික සංඥා කියන්නේ කිසිම ගැටීමක් නැහැ. දෙකට ඇලීමක් ගැටීමක් නැතිවත් ඉක්මවා ගිහිල්ලා. නානත් සංඥා අමනිතක කිසිම සංඥාවක් මෙනෙහි නොකරන තත්වයකට, කිසිම සංඥාවකට හිත ගමන් නොකරන තත්වයකට, කිසිම සංඥාවක් නොදැන තත්වයකට හිතපත් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? කිසිම සංඥාවක් එන්නේ කියන සියලුම සංඥාවල් තැන්පත් වෙලා තියෙන්නේ අපේ මොලේ. ඒකට තමයි මනෝධාතුව කියන්නේ. මතක සටහන් තැන්පත් වෙලා තියෙන්නේ. ඒ මතක සටහන් අවදිනව තමයි එක එක රූප අපේ හිතේ මැවෙන්නේ. ඒ මතක සටහන් අවදි කරන්න අවශ්‍ය ශක්තිය දැන් හිතේවත් ගතේවත් නැහැ. ඒ හිත හුඟක් නිවිලා, ටිකෙන් ටික නිවිලා ගිහිල්ලා. ඊළඟට ආකාසානංචා සූත්‍රයේ මේ ආකාසානංචා ගැන කියන වගේ මුගලන් හාදිරෝ විඥානංචායතන සූත්‍රයේදී විඥානංචායතනයත් මෙන්න මේ විදිහට විග්‍රහ මේ පැහැදිලි කරනවා. සබ්බසෝ ආකාසානංචායතනං සමතික්කම අනන්තං විඥානන්ති විඥානන්තායතනං උපසම්පජ්ජ විහෙරාමි කියලා. එතකොට අර ආකාස කියන සංඥාවක් නැති වෙලා, ආකාශ සංඥාවක් නැති වෙලා කිසිම සංඥාවක් නැහැ. මේ ඒවත් දැන විඥානයේ පමණ සිහිය පමණක් තියෙනවා. ඒ කියන්නේ තමන් සිහියෙන් ඉන්න බව පමණක් තමන්ට දැනෙනවා. විඥානය කියන්නේ සිහියෙන් ඉන්න ගතියට. ඊළඟට මොකද වෙන්නේ? ආකින්චඤ්ඤායතනෙ කියලා කියන්නේ ඒකෙදිත් ඒ ආකින්චඤ්ඤායතන සූත්‍රයේදී මගලහමදුර පැහැදිලි කරනවා. සබ්බසෝ විඥානංචායතනං සමතික්කම්ම නත්ති කිංචින්ති ආකින්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහෙරති කියලා. ඒ කියන්නේ සිහිය තියෙනවයි කියන එකත් ඉක්මවාගෙන ගිහිල්ලා මොකක්වත් තියෙනවද කියලා නොදැන තත්ත්වයකට හිතපත් වෙනවා කියලා. නත්ති කිංචින්ති කියන්නේ මොකක්වත් නැහැ. එහෙම තත්ත්වයකට හිතපත් වෙනවා කියලා. ඊළඟට කියනවා එයින් පස්සේ යන්නේ ඊළඟ හතරවෙනි අරූපාවචර ධානයේට හිතපත් වෙන සිවුම් වෙන්නේ නේව සංඥා නායස ඥායතන සූත්‍රයේදී මේ විදිහට කියනවා. ආකින්චං ඥායතනං සමතික්කම්ම කාම සංඥානං නේව සංඥායතනං උපසම්පජ්ජ විහෙරාමි කියලා. එතකොට ඒ මොකුත් දැනෙන්නේ නැහැ කියන තත්ත්වයක්, දැනෙන දෙයක් නැහැ කියන තත්ත්වය ඉක්මනට දිහිල්ලා දැනනවද නොදැනනවද කියන්න බැරිද? නේව සංඥා නා සංඥා, සංඥාවක් තියෙනවද නැද්ද කියන, නා සංඥා කියන්නේ නැද්ද කියන එක දැනන තත්ත්වයකට හිතපත් වෙනවා කියලා. අන්නේ දිරි කිසිම සංඥාවක් නොදෙන තත්ත්වයට හිතපත් වුණාම ඒ තත්ත්වයට තමයි බුදුහාඳුරන්ට කලින් වෛද්‍යක භාවනා ක්‍රමයෙන් හිතපත් කරගන්න පුළුවන්කම තියෙන අෂ්ටම ධානය දක්වා. බුදුහාඳුරන්ගේ ශ්‍රාවකෙක් වෙන මුගලන් හාඳුරන්ට එයින් එහා යන්න පුළුවන් වුණා. ඊළඟට එනේ නවේනි ධානය උන්වහන්සේ හඳුනන්නේ අනිමිත්ත සමාධිය කියලා. ඒක සමහර තැන් වල හඳුන්වනවා ශුන්‍ය සමාධියත් කියලා. මේ අනිමිත්ත සමාධියට හිතපත් වීම ගැන මුගලන් හාඳුරු පැහැදිලි කරන්නේ සබ්බ නිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චේතෝ සමාධින් උපසම්පජ්ජ විහෙරාමි. කිසිම දෙයක් නොතැන්න චිත්ත සත්වයක්
ගොනු වෙලා තියෙනවා. සමාධිය වෙනවා කියන්නේ එකට එකතු වෙලා තියෙනවා. චිත්ත ශක්තිය ගොනු වෙලා තියෙනවා. ඒ චිත්ත ශක්තියට කිසිම නිමිත්තක් කිසිම මෙනෙහි කිරීමක් මතක් කිරීමක් අවදීමක් සිද්ධ වෙන්නේ නැහැ සටහනක්. ඉතින් අන්න ඒ தത്വයට පත් වෙලා හිටය කියලා මුගලන් හාමුදුරුව කියනවා ඒ අනිමිත්ත සමාධියේදී. මේ தত্ত্বය සමහර තැන්වල හඳුන්වනවා ශුන්්‍යත සමාධිය කියලා. බුදුහාඳුරෝ මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන චූල සුන්දත සූත්‍රයේදී මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කරනවා. තථාගතේන සම්බුද්ධෝ යදිදං සබ්බ නිමිත්තානං අමනසිකාරා අජ්ජත්තං ශුන්්‍යත්තං උපසම්පජ්ජ විහෙරතුං. බුදුහාඳුරෝ අභිසම්බුද්ධ මේ සබ්බ මේ කියන්නේ තථාගතේන සම්බුද්ධෝ හරියාකාර සරුවප්පාකාරයෙන් දැනගෙන හිටියයි කියලා මෙතන කියවෙනවා. මොකද දැනගෙන හිටියේ කිසිම නිමිත්තක් සබ්බ නිමිත්තානං අමනසිකාරා කිසිම නිමිත්තක් මෙනෙහි නොකර කියන්නේ කිසිම මතක සටහනක් මොළෙන් අවදි කරගන්නේ නැතුව. අජ්ජත්තං ශුන්්‍යතං ආධ්‍යාත්මික ශූන්‍යතාවය. මෙතන අජ්ජත්ත කියන්නේ හිතේ තියෙන හිස් බව. හිත පිරෙන්නේ මොළේ තැන්පත් වෙලා තියෙන සංඥා කියන මතක සටහන් අවදි වෙන මතක සටහන්ගේ අපේ හිතේ තැන්පත් වෙලා රූප සටහන්. ඒතර අජ්ජත්තං ශුන්්‍යත්තං උපසබ්බද්ද විහෙරතු. කිසිම දෙයක් මෙනෙහි නොකර හිත හිස් තත්වයකට තියාගෙන ඉන්න ක්‍රමය උන්වහන්සේ දැනගෙන හිටියයි කියලා කියනවා. ඒ වගේම ඒ සූත්‍රයේ උන්වහන්සේ කියන ආනන්ද හඳුරන්ට පුබ්බේහං ආනන්ද ඒතරහිපි ශුන්්‍යතා විහාරේන බෞලං විහාරේමි. මම පෙස්සර බොහෝ කොට මේ ශුන්්‍යතා විහාරේ කියන්නේ හිස සියලුම මතක සටහන් වලින් චිත්ත රූප වලින් හිස් කරගෙන හිස් හිතකින් ඉන්න පුරුදු වෙලා හිටියයි කියලා බොහෝ කොට. ඒ වගේම ඒ චුලසුන්්‍යත සූත්‍රයේදී බුදුන් වහන්සේ වදාරනවා මෙන්න මේ විදිහට. අතීත මද්දානං සමනාච සමනාවා බ්‍රාහ්මනාවා පරිසුද්ධම් පරමානුත්තරං උපසම්පජ්ජ විහෙරතු. මේ ශුන්්‍යත විහාරයේ කියන පරිසුද්ධ පරමානුත්තර මේ ශුන්්‍යත සමාධියට සමාදින්න ඉස්සර හිටපු ශ්‍රමණ බ්‍රාහ්මණයෙ පුරුදු වෙලා හිටය කියලා. ඒ කියන්නේ බුදුන් වහන්සේට කලින් හිටපු යෝගාචරයනුත් එහෙම හිටියා. ඒ යෝගාචරය පවණක් නෙවෙයි නොයෙක් බුදුවරුත් පසේ බුදුවරුත් ඉස්සරහින් රහතන් වහන්සේලාත් මෙන්න මේ විදියට ශුන්්‍යත විහාරයේ වැඩ හිටියයි කියන එකයි මෙන් කියන්නේ. ඒ වගේ මේ චූල ශුන්්‍යත සූත්‍රයේදී මජ්ක්‍ධිම නිකායේ මෙන්න මේ විදිහට කියනවා. අනාගත මද්දානං සමනාවා බ්‍රාහ්මනාවා පරිසුද්ධම් පරමානුත්තරං උපසම්පජ්ජ විහෙරතුං කියලා. ඒ ශුන්්‍යත විහාරයේ ඒ අති දීවිදයක් නෙමෙයි අනාගතයේ ඉන්න සියලුම ශ්‍රමණ බ්‍රාහ්මණයන්. ඒ කියන්නේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාත් මෙන්න මේ විදිහට ශුන්්‍යත විහාරීව තුන්ජත විහාරීව කියන්නේ හිතේ මතක සටහන් අවදි කරගන්නේ නැතිව ඉන්න. ඒ தത്വයට හිතපත් වෙනකොට මොකද්ද වෙලා තියෙන්නේ? හිතේ සංවේදීතාවයේ ඉතාම සියුම් කොච්චර සියුම්ද කියනවා නම් කිසිම නිමිත්තක් නොදැන්න தത്വයකට හිතේ සංවේදීතාවය සියුම් වෙලා. අන්න ඒ தത്വයෙන් තමා අජරාමර නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඇයි? නිර්වාණේ හිතට දැනෙන කිසිම නිමිත්තක් නැහැ. නිර්වාණය හඳුන්වන්නේ අනිමිත්ත කියලා. නිමිත්තක් නැහැ හිතට.
ඒ නිසා ඒ නිවාණයෙන් ලැබෙන සුවය හඳුන්වන්නේ අවේදායිත සුවයක් කියලා විඳීමක් නැති සුවයක්. මොකද විඳීමත් දුක්ඛ නාමයෙන් තමයි බුදුහාඳුරේ හැඳින්වුවේ. දුක්ඛේ තියෙන ලක්ෂණය මොකද්ද? තියෙන తත්වය වෙන తත්වයකටපත් වෙනවා. සැප හැම වෙලාවෙම ඒ විදිහට තියෙන්නේ නැහැ. දුක හැම වෙලාවෙම ඒ විදිහට තියෙන්නේ නැහැ. අදුක්කම අසුක මධ්‍යස්ථ චිත්ත තත්ත්වයක් හැම වෙලාවෙම තියෙන්නේ නැහැ. ඒ මොකද ඒවා සංකත ධර්මය නිසා. නිවන කියන්නේ ඒ සංකත ධර්මයන් ඉක්මවා ගිය අසංකත ධර්මයක් කියලා. අන්න ඒ ධර්මයේ සාක්ෂාත් වීමට සංවේදීතාවයත් අවශ්‍ය නොවන තත්ත්වයක් තියෙන්නේ. ඒ වුණාට බුදුහාඳුරේ ධර්මය ගැන කියනකොට කියන්නේ වේදිතබ්බෝ විඤ්ඤූහි කියලා. වේදිතබ්බෝ කියන්නේ අවබෝධ කරගන්න පුළුවන්. විඤ්ඤූහි කියන්නේ ඥානවන්තයන්ට නෙවෙයි විඥානවන්තයට. ඥානවන්තයන් කියන්නේ මොලේ තියෙන මතක සටහන් නැමති ඥානය අවදි කරගන්න පුළුවන් අය. විඥානවන්තයන් කියන්නේ ඒව අවදි කරගන්නේ නැතුව විඥානයේ කියන දැනීම පවණක් පවත්වා ගන්න පුළුවන් අයට. ඒතර විඥානවන්තයා කියන්නේ ඊටාම සියුම් සංවේදීතාවයක් තියෙන කෙනෙකුට. ඊටාම සියුම් සංවේදීතාවයක් තියෙන කෙනෙකුට තමා ඒ සංවේදීතාවය ඉක්මවා යන ඉක්මවාගින් සාක්ෂාත් කරගන්න පුළුවන් අජරාමර නිර්වාණ සම්පත්‍ය සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. මම මේ පැහැදිලි කළේ බෞද්ධ භාවනාව කියන්නේ අපේ හිතේ සංවේදීතාවයත් ඒ සංවේදීතාවයට නිමිති වෙන වේදායිත වෙනුත් ක්‍රමක්‍රමයෙන් අනුපුබ්බ පිළිවෙලට අනුපිළිවෙලට අනුපුබ්බ ප්‍රතිපදා කියන අනුපිළිවෙලට සිවුම් වීගෙන යන ක්‍රමයක්. ඒ සිවුම් වීම හිතාමතා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අපි හදාගන්න ඕනේ තෝක තෝකම් කනේ කනේ කියලා ටිකෙන් ටික මොහොතෙන් මොහොත අර හිතේ තියෙන මල කියන කිලුටු අයින් කළාට පස්සේ තමා ඒ සංවේදීතාවයේ සහිත ප්‍රභාසර පැහැදිලි ප්‍රසාදජනක ඊටාම පැහැදිලි සිතක් පහළ වෙන්නේ. ඒ හිතා පැහැදිලි ප්‍රසාදජනක සිතකින් තමා අජරාමර නිවන් සුවය සාක්ෂාත් කරගන්නේ. ඒකයි හැම බුදුරෙක්ම අනුශාසනයි කියන්නේ. මොකද්ද? සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං. හිත පිරිසුදු කරගෙන පැහැදිලි කර ගැනීම තමා හැම බුදුවරයෙක්ගේම අනුශාසනාව කියන එකයි. ඒ සියලු බුදුවරුන්ගේම අනුශාසනාවෙන් කියවෙන්නේ. ඒක නිසා අපිට මේ වෙලාවේ තියෙන්නේ නිවන් දැකීමට දඟලනවා වෙනුවට අපේ හිතට එන කිලුටු පාවිච්චි නොකර ඒවා දිරාපත් වෙන්න දෙන එක. මොකද හිතට කිලුටු ආවම ඒවා පාවිච්චි වෙන්නේ නැත්නම් ඒ ජාතිය ඒ ඉපදුනාම ජරා මරණ ඒවා දිරාපත් වෙලා මරණයටපත් වෙනවා. ඒක නිසා හිත පිරිසුදු කර ගැනීමත් අපි කරන දෙයක් නෙවෙයි කෙරෙන දෙයක්. ඒ කෙරෙන්නේ කොහොමද? හිතට එන අපිරිසිදු සිතිවිලි වලින්වත් වචන වලින්වත් ක්‍රියා වලින්වත් පාවිච්චි නොකර ඉන්න එකට. ඒ ක්‍රියා වලින් පාවිච්චි නොකර ඉඳීම හා වචන වලින් පාවිච්චි නොකර ඉඳීම තමයි සීලය කියන්නේ. ඒ සීලයෙන් පස්සේ හිතනුත් ඒවා පාවිච්චි නොකර තත්ත්වයට පත් වීම තමයි භාවනාව කියන්නේ. ඒකයි මම භාවනා ක්‍රමයේ බෞද්ධ ක්‍රමයේ තියෙන පටවේ ප්‍රථම ධානයෙන් පටන් ගත්තේ විවිච්ඡේව කාමයේ කියලා. මේ ක්ලේශ කාමයන්ගෙන් ඇති වෙන කැමැති අකමැති පාවිච්චි නොකරන තත්ත්වයකින් තමයි භාවනාව පටන් ගන්නෙ. අන්තිමට භාවනාව කෙලවර වෙන්නේ කැමැති අකමැති කම් සියල්ලම දුරු වෙලවලා. කියන්නේ කැමැත්ත කියන්නේ රාගය, අකමැත්ත කියන්නේ දෝෂය. ඒ කියන්නේ හිත වීතරාගී දෝෂී තත්ත්වයකටපත් වෙලා. ඒපත් වෙන්නේ කොහොමද? සිහියෙන්පත් වෙන්නේ, සතියෙන්පත් වෙන්නේ. ඒ කියන්නේ වීත මොහි. සිහිය නැතිකමටයි මොහි කියන්නේ. සිහිය පවතිනවා
ඒ සිහියේ රාගේවත් ද්වේෂේවත් නැහැ. ඉතා පිරිසුදු. ඒකටයි කියන්නේ සතිපාර උපේක්ෂා සතිපාරිසුද්ධිය කියන තත්වයකට හිතපත් වෙනවා. ඒ හිතපත් වී සිටාම සියුම් තත්වයක්.